රනිල් වික්‍රමසිංහ කිසිසේ ඡන්දෙට එන්නේ නැහැ කිව්වා. වැඩ බලන පොලිස්පතිවරේ පත් කරන්න දැන් මං සුදුසු නැහැ. දේශබන්දු වෙනුවෙන්ම මෙච්චර කඩයන්? රනිල් ගේම් කාර්යය කියන එක පිළිගන්න වෙනවා. තනි මන්ත්‍රී ජනාධිපති වුණානේ. මොළ හතක් තියෙන බැසිල්ගේ පක්ෂය රනිල් කෑලි වලට කඩන මන්ත්‍රීවරුන්ගේ වැඩි බහුතරයේ ඉන්නේ රනිල්. ගෑනු හෝ මොනෙන්නත් ඍග විපර්යාසයකට ලක් කරනවා. ඒතර චමල්ට? චමල් තාම ගන්ධබව දියේ. බැසිල් එක්ක ලේසි නැහැ. බැසිල්ව නටවන තැනයි රනිල්ව නටවන තැනයි එක තැනක්. රාජපක්ෂලා අන්තිම මොහොතේ රනිල් එක්ක එකතු වෙන කන්නේ සජිත් ප්‍රේමදාසට වඩා කැමති රනිල් වික්‍රමසිංහ. ධම්මික පෙරව මෝඩේද මේ ගින්නට පණින්න. කන්නඩියක් ගාවට ගිහිල්ලා අහන්න ඕන ප්‍රශ්නයක්. උදේ සහ විමලු මේ ගේම් එක ප්ලේ කරන්නේ. දියංග වීරතුංග තරම් බොරු කියන මිනිහෙක් මම දැකලා නැහැ. ඒකට ප්‍රශ්න තියෙන බැසිල් එක විතරනේ. ආමල්ලත් වග කියන්න ඕනේ මේ වෙච්ච දේවල්. විමල් මාලිමාවට ඇරයුමක් ලැබුණොත්. මාලිමාව කියන්නේ NGO ගුබ්බෑම. මෙච්චර කල් කිව්වේ රාජපක්ෂල හොරගම් කළා. ඒව කලුසල්ලිනේ. අපි හොයන්නේ වෙලාවක් නැහැ. සර්වජන බලය එකතු වෙන්නේ සජිත් සමගද? මේ අපේක්ෂකයා ප්‍රකාශයට පත් කළා. ඒ ඔබද? අනුර කුමාර දිසානායකගේ තිබ්බ තත්ත්වය අඩු වෙලා මේකේ ගෞරවයන්නේ ලාල්කාන්ත මහත්මයා. ධම්මිකට ජනාධිපතිවරණ අපේක්ෂකත්වයේ ලැබෙන්නේ සල්ලි වලටද? ධම්මිකගෙන් මුදල් ඉල්ලන තරම් අහේනියක බැසිල් ඇති කියලා මම හිතන්නේ. ඒ කියන්නේ ලංකාවේ අංක 1 ධනපතියා බැසිල්. මේ හත්මුතු පරම්පරාවටම හම්බ කරලා දෙන්නේ. එදා ලීක්වාන් නියු මහතිර මොහොමඩ් මේ ස්ටේජ් එකේ ඉන්නවයි කියපු විමල් වීරවංශේ ඉන්නවා. පුටින්ගේ ඥානය ගැන කතා කරපු උදේගම්මන් පිලත් ඉන්න. ගඟ දෙපෑ කර නයිනටවපු දිලිත් ජයවීරත් ඉන්න. සමහරු කියනවා අඩු ගෝඨාභය රාජපක්ෂ විතරයි. සමහරු නෙවෙයි වයි කිව්වේ. වෙන කවුරුත් කිව්වේ නෑ. අනුරක බිරිඳ ඔබට හම්බෙලා තියෙනවා. එයා කිව්වා විමල්ගේ පුද්ගලික ජීවිතයේ ප්‍රශ්න තිබ්බයි. මොනවද ඔබේ ප්‍රශ්න? ඒක යාගෙන් අහන්න ඕනේ. ඔබ ජනාධිපති වුණොත් ඔබ ළඟ ඔබේ බිරිඳ ඉන්නවා. අනුර කුමාරට මම කියනවා පුළුවන් නම් ජනාධිපතිවරණයට කලින් පවුලේ ඡායාරූපයක් වෙන්න. කැලින් බේබි සර් රුපියල් 90කට. කැලින් බේබි පොඩි හැමෝටමයි. British Way English Academy ජීවිතේම හදන තැන. කේන්දරේ ජ්‍යොතිෂ පුවත්පත සෑම අඟහරුවාදාම මිල රුපියල් 50යි. Markstop providing optimum care for European vehicles. Call 077-312-4411. Markstop. තෝසා shopping fiesta ජූනි මාස 4 වනදා සිට අගෝස්තු 25 වනදා දක්වා lifetime discount card පතා 50% දක්වා වට්ටම් සමගින් එකකට එකක් දිනා ගැනීමට අවස්ථාවය. ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සමග ඔබ සාමාන්‍යයෙන් කියන දේශපාලන අනාවැකිවල තත්ත්වය කොහොමද? සාමාන්‍ය මිනිස්සු මොකද්ද ඔබට කියන්නේ? හරි කියනවද? ඩක්කෙටම කියනවා කියනවද? අඩමාන්ට කියනවා කියනවද? බොරු කියනක සමන ඔබට කියන්නේ කොහොමද? සාමාන්‍යයෙන් වැඩි සම්භාවිතාවක් හරි ගිය දේශපාලන අනාවැකි තමයි මම පළ කරලා තියෙන්නේ. ඔබ රනිල් වික්‍රමසිංහ කිසිසේත් ඡන්දෙට එන්නේ නැයි කිව්වා. රනිල් වික්‍රමසිංහ තමයි පළමු වතාවට අප මුදල් තම්පත් කළේ තමන්ගේ මැතිවරණය සඳහා. ස්වාධීන අපේක්ෂකෙක් කැටි. ඔව්. ස්වාධීන අපේක්ෂකෙක් කියන්නේ චමුදිත. දැන් සාමාන්‍යයෙන් දේශපාලන පක්ෂයකින් අපේක්ෂකත්වයේ දුන්නොත් මේ අප මුදල් තැන්පත් කළොත් ඒ අපේක්ෂකයා හදිසි අපිට මොනවා හරි හේතුවක් මත මිය ගියොත් ඡන්ද ව්‍යාපාරය ඇතුළත ඔහුගේ අනුප්‍රාප්තකෙකුට ඉදිරි කාලය මැතිවරණයේ යෙදෙන්න අයිතිය ලැබෙනවා. උදාහරණයක් හැටියට ගාමිණී දිසානායක මහත්මයා. එතුමා ත්‍රස්ත ප්‍රහාරයකින් මිය ගියා. එතුමාගේ මැතිණිය ඉතුරු කැම්පේන් එක කරා. නමුත් ස්වාධීනව එන අපේක්ෂකයෙකුට ඒ අවස්ථාව නැහැ. ඔව්. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්මයා ස්වාධීන අපේක්ෂකයෙක් හැටියට මේ තරම් ඉක්මනින් අප මුදල් තැන්පත් කළේ මගේ කියවීම අනුව නම් ඔහුට ඕන වුණා ශ්‍රේෂ්ඨාධිකරණයට කියන්න වැඩ බලන පොලිස්පතිවරේ පත් කරන්න දැන් මං සුදුසු නැහැ. මොකද මම අපේක්ෂකයෙක්. මම අපේක්ෂකයෙක් නිසා මම පත් කරොත් ඒක පක්ෂග්‍රාහී වීමක් හැටියට කෙනෙක් චෝදනා කරන්න පුළුවන්. ඒ උත්තරය හදා ගැනීමේ වැඩි ඕනෑකම තිබිච්ච නිසා තමයි කඩිමුඩියේ ඔහු ස්වාධීන අපේක්ෂකයෙක් හැටියට. හැබැයි ඔබ කිව්වේ ඔහු තරම් කරන්නේ නැහැ කියන කතාව. නමුත් දැන් මේ අප මුදල් තැම්පත් කරලා තියෙනවා. ඔහු දැන් තරම් කරනවා. අප මුදල් තැම්පත් කරන හැමෝම තරඟ කරනවාමයි කියලා හිතන් දෙපා. ඒ කියන්නේ ඔබ දැන් තාමත් ඉන්නේ ඔහු තරඟ කරන්නේ නැහැ කියන ස්ථාවරයේමද? නෑ නෙවෙයි. තරඟ කරන්නේ නැහැ කියන ස්ථාවරයේ නෙවෙයි මම දැන් ඉන්නේ. ඔහු දැන් පහුගිය වකවානුවේ කරපු සමහර සමීක්ෂණ වලින් ඔහු හිටිය තත්ත්වයේ සිට උඩට ඇවිල්ලා තියෙනවා.
එතකොට ඔහුට පේනවා නම් දෙවෙනියා, ඒ කියන්නේ පළවෙනියා වෙනුවට දෙවෙනියාගේ තත්ත්වයට පත් වෙන්න පුළුවන් කියලා ඔහු ඉල්ලනවා. ඒ කියන්නේ පළවෙනියා සජිත්, දෙක රනිල්. අපි නම් නොකියමුකෝ. හා හා. පළවෙනියා සජිත් කියමුකෝ. හරි. එතකොට පළවෙනියා සජිත් නම් දෙවෙනියා රනිල් නම්. එතකොට ඔහු ඉල්ලන්න තියෙන සම්භාවිතාව වැඩි. නමුත් ඒ සමීක්ෂණ වලින් පෙන්වන්නේ ඔහු තුන්වෙනියා නම් ඔහු ඉල්ලන්න තියෙන සම්භාවිතාව අඩුයි. ඒ කියන්නේ අප මුදල් තැම්පත් කරත් ඔහු ඉවත් වේවි කියලා ඔබ හිතනවා. අප මුදල් තැම්පත් කරත් ඔහුට ඕන නම් ඉල්ලන්න නැතුව ඉන්න පුළුවන්. ඔව්. එහෙමයි ඉන්නවා. ඒ කියන්නේ ඔබට මෙවර අනාවැකියේ වැරදුනා. නෑ. මම අනාවැකියේ පළකලෙත් ඔහුට ඉල්ලන්න තියෙන සම්භාවිතාව අඩුයි කියලා. ඉල්ලන්නෙම නෑ කියලා නෙවෙයි. ඉල්ලන්න තියෙන සම්භාවිතාව අඩුයි. ඒතර රනිල් වික්‍රමසිංහ මේ හිටිමනම ගිහිල්ලා ඇප්ලිකේෂන් එකක් බාර දෙන්නේ මේ අප මුදල් තැම්පත් කරන්නේ මේ දේශබන්දු වෙනුවෙන්ම මෙච්චර කඩයන්න? දේශබන්දු වෙනුවෙන්ම කඩයාමකට වඩා ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ ගත්තු තීරණයක් එක්ක ඇති කරගන්න ලබන ගැටීමක් නේ. ඒ කියන්නේ දැන් රටක ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කරලා තියෙන වෙලාවක රටේ නීතිය ක්‍රියාත්මක කරන ප්‍රධාන ආයතනයේ පොලිසිය, ඒ පොලිසිය පොලිස්පතිවරයාගේ ක්‍රියාකාරීත්වය අත්හිටෙව්වාම ඒක ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව සලකන්නේ කරපු බලවත් පහරක් හැටියට. ඒක දේශබන්දුද එක්ස්ද වයිද කියන එක නෙවෙයි එතන සලකා බලන්නේ. එතකොට ඒ අනුව තමයි ඔහු ඉක්මනින්ම ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස නාමය යොදනා දීලා වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කිරීමේ හැකියාවක් සදාචාරාත්මකව දැන් මා සතුව නැතයි කියන. ඒ කියන්නේ ඒකත් තවත් රනිල්ගේ ගේම් එකක්. ඔව් අනිවාර්යයෙන්. ඒ කියන්නේ රනිල් ලංකාවේ ලොකුම දේශපාලන පක්ෂය පොහොට්ටුව දෙකටද තුනටද කීයටද කියන දන්නේ නැහැ. කඩල ඉවරයි. SF ගැලෙව්වා, රාජිත ගැලෙව්වා. රනිල් ඒ කියන්නේ විමල්ලට හැරෙන්නවත් බැරි තරම් ගේම් කාරයෙක්. ඒක ඔබ පිළිගන්නවා? ඔව් රනිල් ගේම් කාරයෙක් කියන එක පිළිගන්න වෙනවා. මොකද තනි මන්ත්‍රී ජනාධිපති වුණානේ. පාර්ලිමේන්තුවට ඇවිල්ලා ආවෙත් ඔය අර්බුදය උස්සන්න වෙන නියමිත කාලය, ආසන්න කාලය. ඔහු දන්නවා කාලසටහන. මොකද මේක පත්තු මේ බෝම්බ සේවනූල පත්තු කරේ රනිල්නේ. මොකේද? මේ බෝම්බ ආර්ථික අර්බුදය නැමැති බෝම්බේ සේවනූල පත්තු කරේ රනිල්. ආර්ථික අර්බුදය රනිල්ගේ නිර්මාණයක්. ඇයි බිලියන 12.5ක් එක රැයකින් රනිල්ගේ කාලේ ISBN ණය ගත්තා. 6/7 පොලියට. එතකන් 2015 වෙනකන් අපේ මුළු ණය බර තිබුණේ බිලියන 14කුත් ගානක්. එක පාරට ඔබ හිතන්න බිලියන 12.5ක් ISBN 6/7 පොලියට හෙට උදේ ඉඳන් පොලිය ගෙවන්න වෙන ණය ගත්තම අපි ගෙවන්න තියෙන ණය පොලි වාරයකින් 73%ක්ම ඔය මේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කරවලට ගෙවන්න වෙන ණය. හැබැයි රනිල් බලයට එන්නේ අරගලෙන් ගෝට පන්නුවට පස්සේ. එතකොට දැන් රනිල් දන්නවා කොවිඩ් එකේ ආවම පාස්කු එකේ ප්‍රහාරයේ බලපෑමක් තියෙනකොට කොවිඩ් ආවම ඒ අතරේ හඳුන්නෙත්තිලා විදේශ සම්ප්‍රේෂණ එවන්න එපා කියලා ප්‍රකාශ කරනකොට මේ ඔක්කෝගෙම ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් හැටියට ගෝඨාභයට දාලා යන්න වෙනකොට ගෝඨාභයත් මේකට සංවේදී නොවෙනකොට බැසිල් රාජපක්ෂත් ගෝඨාභය දාලා යනකම් එයාගේ ඔළුවට උටුන්න දාගෙන කුරුමානම් අල්ලනකොට මේ ඔක්කෝම කුරුමානම් අස්සේ මගේ ඔළුවට උටුන්න කුණු කාණු දිගේ බඩ ගාලා වට ගන්න පුළුවන් වෙයි කියලා රනිල් හිතුවා. ඔබ එදා කිව්වේ අරගලයේ ජුලි චැන්ගේ මේ නිර්මාණයක් කියලා. ඔබ කමල් ගුණරත්න චෝදනා කළා. ඔබ ශවේන්ද්‍ර සිල්ලට චෝදනා කළා. ශවේන්ද්‍ර ඔබට ඉන්ද්‍රවාසියක් කිව්ව නේද? ඉන්ද්‍රවාසියක් කිව්ව ඉන්ද්‍රවාසියක් විතරයි ඒක. නඩු දෙන්නේ නැද්ද? නඩු දෙන්නේ නැහැ. ඉන්ද්‍රවාසිය බලාගෙන හිටියා නඩු දාන්න. ඔබ ඉන්ද්‍රවාසියට උත්තරය යවුවද? මම උත්තරය යවුවා. යවුවා. නමුත් අද වෙනකන් නඩුවක් නැහැ. නඩුවක්. ශවේන්ද්‍ර හම්බෙලා තියෙනවද ඔබට? ඉන්ද්‍රවාසියට මම උත්තර යවුවත් නැතත් ඔහුට නඩු පවරන්න පුළුවන්. පුළුවන් පුළුවන්. ඒක හරි. නමුත් ඉන්ද්‍රවා සාමාන්‍ය සලකන ඉන්ද්‍රවාසිය අපි උත්තරයක් යවනවා කියන එකනේ. ඔව් උත්තරයක් නොයවන්නත් පුළුවන්. උත්තරයක් යවන්නත් පුළුවන්. නමුත් ඔබට නඩු දෙන්නේ නැහැ. නඩු දෙන්නේ නැහැ. නැහැ. ඔබට කතා කරාද ඔහු? නැහැ. අර්ශල් එකම කතා කරෙත් නැහැ. ඒතර ජුලි චන්ගෙන් මේ උත්තරයකුත් නැහැ ඔබට. ඒ ජුලි චන් වක්‍රාකාරයෙන් එක්ස් පණිවිඩයක් හරි ට්වීටර් පණිවිඩයක් හරි තියලා තිබ්බනේ පාර්ලිමේන්තුවේ එක්තරා පුද්ගලයෙක් මන්ත්‍රීවරයෙක් මේ කොහෙද මනං කල්පිත අදහස් ඇතුළක් පොතක් ඉදිරිපත් කරලා තියෙනවා කියලා එහෙම. ඔව් දැන් ජුලි චන් අරගලයේ නිර්මාපකයෙක් වශයෙන් පිටිපස්සේ හිටියා කියලා ඔබ ප්‍රකාශ කරා. එතකොට පැහැදිලිව රනිල් මේ මොහොතේ ප්ලාන්ට් වෙන්නේ කාගේ අවශ්‍යතාවයක්ද? මෙමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ දේශපාලන තොත්තබබෙක් නෙවෙයි. රනිල් වික්‍රමසිංහ දන්නවා එයාගෙම කාලේ ගත්තු බිලියන 12.5ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කරන වල ණය පොලිය අපේ පොලිවාරිකයට එකතු වුණාම ඒක ලොකු තොගයක් 73%ක්. එතකොට ඒ 73% එකතු වෙනකොට මේක ගෙවන්න නම් අපේ විදේශ විනිමය එන්න ඕන. විදේශ විනිමය එන්නේ නැහැ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ සංචාරක ව්‍යාපාරේ. විදේශ විනිමය එන්නේ නැහැ කොවිඩ් එකත් එක්ක. විදේශ විනිමය එන්නේ නැහැ සුනිල් හඳුන්නේ තිලා කියනවා විදේශ සම්ප්‍රේෂණ එවන්න එපා කියලා.
ඊට පස්සේ අර හොර මාර්ගයෙන් එන ක්‍රම වැඩි වුණා. එතකොට මේව කලින් දැකලා මේවට ගන්න ඕන උපායපක්‍රම ගන්න බැසිල් රාජපක්ෂට ඕනකමක් තිබ්බෙත් නෑ, උමනාවක් තිබ්බෙත් නෑ. ඔහුත් බලන් හිටියේ අර්බුදයේ උස්සන්න වෙලා ගෝට දාලා යනකොට එයාගේ ඔළුවට උටුන්න දාගන්න. ඒ නිසා ඔහු ඒ දිහා බලන් හිටියේ ප්‍රයෝජ්‍යවාදී අර්ථයෙන්. අනිත් පැත්තෙන් ගෝටාභය රාජපක්ෂට ස්වයං ඥානයක් තිබ්බෙත් නෑ මේකේ පතුල කියව ගන්න. ඉතින් ඔය සියල්ලේම ප්‍රතිඵලයක් අභ්‍යන්තර හා බාහිර. කෙසේ වෙතත් මොළ හතක් තියෙන බැසිල්ගේ පක්ෂය අද රනිල් කෑලි කෑලි වලට කඩල ඉවරයි. ඔබට ලැබෙන අභ්‍යන්තර තොරතුරු වලට අනුව රනිල්ට කී දෙනෙක් ඉන්නවා කියලාද ඔබට තොරතුරු ලැබෙන්නේ? පොට්ටුවේ මං අහන්නේ. මම හිතන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രിවරුන්ගේ වැඩි බහුතරය ඉන්නේ රනිල් එක්ක. ඒ කියන්නේ පොට්ටුවේ. පොට්ටුවේ. පොට්ටුවේ മന്ത്രിවරුන්ගේ බහුතරය. පොට්ටුවේ മന്ത്രിවරුන්ගේ බහුතරය ඉන්නේ. ඔව් දැන් සාමාන්‍යයෙන් ඇතුලේ ඉන්න අය ඔබත් එක්ක කතා කරනවා නේ දෙපැත්තේම ඉන්න සාමාන්‍ය ෆිගර් එකක් විදිහට කිව්වොත්. අද උදේ කතා කරා මේක മന്ത്രിවරයෙක් කිව්වේ 80කට වඩා ඉන්නවා රනිල් එක්ක කියලා. රනිල් එක්ක. මං දන්නේ ඒ ගාන හරිද යා කියපු ගාන. අපිව අන්දන්න කියපු ගානද කියලා 80කට වඩා ඉන්නවා කියලා තමයි කිව්වේ. දැන් ඔය චන්ද විමසීමක් වෙලා තියෙනවනේ ඒගොල්ලෝගේ මධ්‍යම කාර්ය සභාවේ නේද? ඔව්. ඒ චන්ද විමසීමේදී විධායක සභාවේ. ඔව්. විධායක සභාවේදී. ඒ චන්ද විමසීමේදී മന്ത്രിවරු 20යි නේද එතනද තියෙන්නේ? ඔව්. ඒ 20නුත් රනිල් වික්‍රමසිංහ සමග ඔහුට සහයෝගය දී යුතුයි කියලා චන්දය දීපු සමහරු එළියට යනකොට අනිත් පාර්ශවයට. ඔව්. ඒ කියන්නේ නාමල් රාජපක්ෂලාගේ පාර්ශවයට අපි ඡන්දය දුන්නේ එකට උනාට පක්ෂි ගන්න තීරණෙත් එක්ක ඉන්නවා කියලා කියපුවත් ඉන්නවා කියලා කියනවා. චමල් රාජපක්ෂ කිසිම මතයක් දරන්නේ නැතුව නිහඬව හිටි බව කියනවා. මේමයි රනිල් ඇවිල්ලා පහුගිය කාලේ කළේ අර යුරෝපයේ තියෙනවා අවුරුදු 13ට වැඩි නම් දෙමාපිය අවසරයකින් තොරව පිරිමි ළමයෙක්ගෙන් අහන්න පුළුවන් ඔබ කැමතිද ගෑන ළමෙක් වෙන්න කියලා. කැමති කියලා එලි අස්සන ගහගත්තම හෝමෝන ඉන්ජෙක්ෂන් වලින් විදලා ඒ පිරිමි ළමයව ගෑන ළමෙක් බවට පත් කරන්න පුළුවන්. ඒකම ගෑන ළමයව පිරිමි ළමෙක් බවට පත් කරන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ දේශපාලන වශයෙන් පහුගිය කාලය කළේ ඒක. පොකොට්ටුවේ 69 ලක්ෂ ජනවර මරන් ආපු മന്ത്രിවරු තමා ගාවට අරගෙන ඔවුන්ට දෙමාපිය අවසරයකින් තොරව, ඒ කියන්නේ බැසිල් රාජපක්ෂගේ හෝ මහින්ද රාජපක්ෂගේ අවසරයකින් තොරව අර හෝමෝන එන්නත් කළා. ඒ කියන්නේ ගෑනු හෝමෝන එන්නත් කළා. පිරිමියට ගෑනු හෝමෝන එන්නත් කළා. ගෑනුන්ට පිරිමි හෝමෝන එන්නත්. ඒ කියන්නේ පවිත්‍රට පිරිමි හෝමෝන එන්නත් කළා. ලිංග විපර්යාසයකට ලක් කළා. පවිත්‍රත් ලිංග විපර්යාසයකට ලක් කළා. දේශපාලන ලිංග විපර්යාසයකට ලක් කළා. ඒතර චමල්ට? චමල් තාම ගන්ධබ්බව දී ඇති. තාම එයාට ගෑනු හෝමෝනේ මේජෙක් කළා නෑ. විදල ඇති, ඇක්ටිව් නැති වෙති. ඒතර ඇයි එයා එහෙනම් යා නිහඬ විටි ඇයි? ඒ තමයි ඒ ඒ හෝමෝනේ ක්‍රියාත්මක වෙන්නත් කාලයක් යනවා ඇති. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහගේ ස්ටේජ් එකට රාජපක්ෂ කෙනෙකුත් නගීවි කිනා ඉංගිය නේද මේ එන්නේ? බොවිට මොල හතක් තියෙන බැසිල් කීයටවත් හිතුවද? මොල හතක් තියෙන බැසිල් කිසිසේත්ම හිතුවද? මට මේ වෙලාවේ හිතනවා විමල් උදය ගැලෙව්වෙත් රනිල්ද කියලා. පෝට්ටුවෙන් ගැලෙව්වෙත් රනිල්ගේ ගේම් එකක්ද කියලා. විමල් උදය ගැලෙව්වේ ඒවලුනේ. කවුද? බැසිල්නේ කිව්වේ මේ මම අමාත්‍ය, ඒ කියන්නේ ඔහු අමාත්‍ය මණ්ඩලයට එන්නේ නැහැ. ඔය දෙන ඉන්නවා නම් කියලා. විමල් උදය තවදුරටත් ඇමති මණ්ඩලේ ඉන්නවා නම්. මම අහන්නේ මෙච්චර මොළ හතක් එක්ක ගේම් ප්ලෑන් කරන රෝහිත මීයේ පෙරද ඔක බැසිල් එක්ක ලේසි නෑ. බැසිල්ගේ මොළෙත් එයා ගේම් එක ප්ලෑන් කරන්නත් දන්නවා, ප්ලේ කරන්නත් දන්නවා. එච්චර මිනිහා මෙහෙම දෙයක් තියෙනවා. බැසිල්ව නටවන තැනයි රනිල්ව නටවන තැනයි එක තැනක් වෙන්න පුළුවන්. දේශපාලනේ තියෙනවනේ දැන්. ඒ කියන්නේ මෙහෙම නම් එක තැනකින්. අර අර තිබුණේ එක්තරා නාට්‍යයක් කූඹියු කියලා. ඔව්. ඒකේ තියෙනවනේ ජිහාන් කියලා චරිතයක්. ඔව්. ඔහුගේ චරිතෙනේ ඒකේ එක එක නූල් සූත්‍ර අටවන්නේ. ඔව්. එතකොට ඒක බැලු බැලමට පේන්නේ නැහනේ. ඔව්. ඒක ඉවර වෙනකොටනේ පේන්නේ. ඔව්. මේකෙත් ඔය දැන් අර කාඩිනල් තුමා අහන්නේ මහමොළකරු කවුද කියලා. ඔව්. දැන් මේ දෙන්නාම මෙහෙවන මහමොළකරුවෙක් ඉන්න පුළුවන්. ඉන්දියාවද? ඒක අපි වෙනම හිතමු. අපි එක් හරි හැබැයි එක තැනකින් වෙන්න පුළුවන්. දැන් මම ඔබට ඔබෙන් අහන්නේ අර කීප විදියට 80ක් පෝට්ටුවෙන් රනිල් එක ඉතුරු වෙනවනම් ඊළඟට රාජපක්ෂවරු වෙනම අපේක්ෂකයෙකුත් දානවනම් ඒ දාන අපේක්ෂකයාට බලපෑමක් කළ හැකි ප්‍රබල බලපෑමක් කරන්නත් බැරි නම් රයිට්. එතකොට රාජපක්ෂවරු ඉන්න නිසා අපිට උතන්ට එන්න බෑ කියලා කියන කට්ටියක් ඉන්නවනේ. සමග ජන බලවේගයේ කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ සජිත් ප්‍රේමදාසට වඩා ඉතින් කැමති රනිල් වික්‍රමසිංහට. මොකද රනිල් වික්‍රමසිංහ යටතේ ඇමතිකම් රාජ්‍ය ඇමතිකම් කරපු අය ඒගොල්ලෝ. එතකොට ඒගොල්ලෝ
සජිත් ප්‍රේමදාසගේ ශෛලියට වඩා රනිල් වික්‍රමසිංහගේ ශෛලියට කැමති. ඒ සංස්කෘතියට කැමති. එතකොට ඒගොල්ලෝ එන්නේ නැත්තේ රනිල් මෙතෙක් හිටියේ තුන්වෙනි ස්ථානයේ නිසා. දැන් දෙකට ඇවිල්ලා. එතකොට රනිල් දැන් දෙකට ඇවිල්ලා නම් හෝ එන්න පුළුවන් තත්වක නම් ඉන්නේ. එතකොට ඒගොල්ලෝ හිතනවා රාජපක්ෂලා දැන් නැහැ. එහෙමනම් අපිට දැන් රනිල් එක හිට ගන්න. ඔබ හිතන විදිහටත් ඔබේ දේශපාලන කියවීම අනුවත් ඇත්තටම රාජපක්ෂලත් අන්තිම මොහොතේ රනිල් එක එකතු වෙන එක නැද්ද? තව මොනෝ මේ මොනවා කිව්වත්. මම හිතන්නේ නැහැ. මොකද මේ මේ අපේක්ෂකෙක් දැම්මොත් එහෙමනම් අර නිහාල් ගලප්පත්ති 1994 චන්ද්‍රිකාගෙන් ලියුමක් ඉල්ලගෙන අයින් වුණා වගේ වෙන්නේ පිට වෙනවා. මම හිතන්නේ නැහැ මේක එහෙම ගත්ත තීරණයක්. රාජපක්ෂලගේ අපේක්ෂකයා කවුද? දම්බික පෙරදේනා. බොහෝ විට. දම්බික පෙරව මෝඩේද්ද තමන් පරදින බව දැන දැන මේ 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 ගින්නට පණින්න. ඒක දම්බික පෙරව තමන් කන්නඩියක් ගාවට ගිහිල්ලා අහන්න ඕන ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඔහුගේ දේශපාලන මූකරයාම අඩුකම. ඔහු ව්‍යාපාරිකයෙක් හැටියට සාර්ථක පුද්ගලයෙක් වෙන්න පුළුවන්. දේශපාලකෙක් වශයෙන්? දේශපාලකෙක් වශයෙන් ඔහුගේ ඒ අවබෝධය මං හිතන්නේ ප්‍රාථමික මට්ටමක තියෙනවා. ඒතර ඔහුගේ සල්ලි මේ විවේදම් කරන සල්ලි. කමක් නැහැ ඉතින්. කොමාරි මේවා සමාජයේනේ දැන් ඉන්නේ මිනිස්සු අතරට යන්නේ. ඔබ හිතන්නේ අපේක්ෂකයා පෝට්ුවේ නාමල් නෙමෙයි. නෑ. නාමල් නෙමෙයි. නාමල් නෙමෙයි. ඒක ස්ථිරයි. ඔව්. මේ මේ නමුත් පසුගියදා වාර්තාවක තිබුණා උදේ සහ විමලුත් මේ ගේම් එක ප්ලේ කරන්නේ. අන්තිමට මේගොල්ලා රාජපක්ෂලාගේ ස්ටේජ් එකට නගිනවා. උදයන්ග වීරතුංග ඔබව හමු වුණ බව මට කිව්වා. මේ සාකච්ඡාවේදී කිව්වේ. ඔබත් එක්ක සාකච්ඡා කළා කියලා. උදයන්ග වීරතුංග තරම් බොරු කියන මිනිහෙක් මම දැකලා නැහැ සමුදිත. උදයන්ග ඔබව හමු වුණේ? මේ මෑත මං හිතන්නේ මම ඇමති කාලේ එක දවසක් අපේ ජපානයේ සමන් කියලා සහෝදරයෙක් හිටියා. එයත් එක්ක නිල් නිවසට ආවා. ඒ කියන්නේ මම මේ කර්මාන්ත ඇමති කාලේ. ඉන්පස්සේ හම්බ වෙලා නැහැ. ඉන්පස්සේ හම්බෙලා නැහැ. එතකොට මේ තනිකර බොරුවක්. බොරුවක්. එතකොට දැන් ඔහු කියන්නේ බලන් ඉන්න අනිවාර්යෙන් විමල් උදය රාජපක්ෂලාගේ ස්ටේජ් එකට තීරණාත්මක මොහොතේ නගින බවට පොරොන්දු වෙලා තියෙන්නේ කියලා. ඔව් ඔව් මං හිතන්නේ රුසියාවේ කොහේ හරි විශ්වවිද්‍යාලයක බොරු කීම පිළිබඳ උපාධිය හදාරපු පුද්ගලෙ. ඔහු තරම් මේ පණ පිහිටවල බොරු කියන කෙනෙක් මං මෑත කාලේ දැකලා නැහැ. ඒ කියන්නේ රාජපක්ෂලාගේ ස්ටේජ් එක නැවත රාජපක්ෂලා ඉන්න ස්ටේජ් එක විමල් උදේ දකින්න ලැබෙන්නේ නැහැ. කිසිසේත්ම අපේ රාජපක්ෂලාගෙන් වෙන්ුණේ නැවත රාජපක්ෂලාගේ දේශපාලන ලෝකයක් ගොඩනගන්න නෙවෙයි. රාජපක්ෂලාට ආයි පලසෙලන්න නෙවෙයි. හැබැයි ඔබට ප්‍රශ්න තියෙන්නේ බැසිල් එක විතරනේ. ඔබට නාමල් එක මහින්දත් එක ප්‍රශ්නයක් නැහනේ. මහින්ද එක්ක අපිට ප්‍රශ්නයක් නැහැ. නාමල් එක ප්‍රශ්නයක් නැත්තේවත් නැහැ. නාමල්ලත් වග කියන්න ඕනේ මේ වෙච්ච දේවල් වලට. නාමල්ලට ඒ වගකීමෙන් ගැලවෙන්න බෑ. බැසිල් එක තමයි ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ. අපි නාමල්ලට හරි ආදරෙන්නේ විමල් අයිය කියාගෙන. ආදරය කියන්නේ දේශපාලනයේදී තියෙන එක 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 ඒවයිවිල්ලා මේ මේ රොමැන්ටික් කතානේ. දැන් අනුර කුමාර දේශානායක යනවා ජපානෙට. ඔබේ යාළුවා ජපන් සමන්. එයා තමයි වෙල්කම් කළා කියලා කියන්නේ. එතකොට මොකද්ද මේ ඩබල් ගේම් එක? ඔබත් අනුරත් එක්කත් එකට එකතුද කියලා හිතන්නේ. ජපන් සමන් තමයි අනුර කුමාර වෙල්කම් කළා ඔක්කොම කරන්නේ. ඔබේ යාළුවා මොකද්ද මේ? ඔබ කෝල් කරලා කිව්වද සමන්ට? සමන් මගේ යාළුවා එනවා බලා ගන්න අනුර හොඳට. එහෙමනේ සදාකාලික යාළුවුත් නෑ සදාකාලික හතුරුත් නෑනේ. අනුරට තමයි කියන්නේ. නෑ නෑ නෑ. සමන් ගැන මම මේ කියන්නේ. අහහ සමන් අපේ යාළුවා තමයි. සමන් කලින් මුලදිම JVP. ඔව්. එතකොට සෝමන් සාමරසිංහ සහෝදරයා JVP කින් වෙන් වෙනකොටත් ඉතාලම කනගාටුවටපත් වෙච්ච කෙනෙක්. එතකොට සෝමන් සාමරසිංහ සහෝදරයා ජීවිතක්ෂයටපත් වෙච්ච වෙලාවේ මම හිටියේ ජපානේ සමන් එක්ක. ඒ වෙලේ සමන් ඔහුගේ අතින් මුදල් ලක්ෂ 5ක් ලංකාවට එවුවා ඒ අවසන් කටයුතු වෙනුයි වියදම් කරන්න කියලා. මේ සෝමන් අමරසිංහ සහෝදරයා අවසන් කටයුතු කරන්න. අවසන් කටයුතු කරන්න. ඒ කරා පක්ෂ සල්ලි තිබුණේ නැහැ. නෑ. පක්ෂ JVP එක උදව් කරයිද නැද්ද කියලා අපි දැනන් හිටියේ නෑනේ. ඔව් ඔව්. එතකොට ජාතික නිදහස් පෙරමුණ හැටියට ඒ මුදල් වියදම් කරලා අවශ්‍ය සහයෝගය දෙන්න කියලා. එතකොට සමන් කියන්නේ JVP එක ගැන ඒ වෙලාවේ බරපතල විවේචනයක් තිබිච්ච පුද්ගලෙක්. විශේෂයෙන්ම සමන් ගොඩාක් ලැබිව හිටියේ සෝමන් සාමරසිංහ සහෝදරයාට. ඔය සෝමන් සාමරසිංහ සහෝදරයා රටින් පැන්න කාලේ එක කාලයක් සමන්ගේ ගෙදර තමයි ඔහුව රැක බලාගත්තේ. ඔහුව ආරක්ෂා කරගත්තේ. ඒ කාලේ සමන්ට අද තරම් ධනයක් නැහැ. බොහොම දුෂ්කර කාල පරිච්ඡේදයක. ඉතින් සමන් දන්නවා JVP එක ඇතුලේ සිද්ධ වෙච්ච ගොඩක් දේවල්. ඉතින් එහෙම සමන් ඇයි මේ වෙලාවේ අනුරු දිසානායකව ගිහිල්ලා පිළිගත්තේ කියලා මගෙන් අහන්න එපා. ඒක ඔහුගෙන් අහන්න. ඒකන සමන් විමල්ව අතහැරලා තියෙන්නේ. සමනුත් විමල්ගේ යාළුවා විමල් වතහැරලා දැන් ආයි අනුරට කිට්ටු වෙලා. ඒ කියන්නේ අනුර උඩට එන බව පේනවා. විමල්ගේ බහින කලාව බව සමන් තේරුම් ගත්තා. ඒකද? මං හිතන්නේ සමන් එහෙම බහින කලාව නගින කලාව කියලා හිතලා තීරණ ගන්න කෙනෙක් කියලා. කෙනෙක්ගේ.
මොකක්ර හේතුව මත හ තීරණය ගන්න ඇති බන්දන්න තිර ඔබහට කතා කල ම කතා කල ඇයි ඒ විමල් ඇයි අන්ට සංග්‍රාපද සත්කාර කලය කියල බැහන්නවත් කියන ඒ බඳහන්නේ කෙනෙකුට යාලුව නිසාම නෑ කෙනෙකුට අයිතිය තියෙන චමුදිත ඔබ මගේ හොඳම යාලුව වුණක් හිට මට පෙවුණොත් ඔය මගේ හොඳම යාලුව පාසල්කාර ආදඟ මිත්‍රෙක් කියන්නකු එතුට ඔයයි මයි ප්‍රතිවාදිය කැටියට සලකපු කෙනෙක් ඔබ හෙට ඉතාම මේ අර උක්කූ මතීතය අම්ද කරලා මේ ලිංගතුව පිළිගන්නව නම් මගේ ක්‍රමයක් තමයි මම කතා කරහන්න උඹ හෙම කළේ කියලා. ඒක මට දැනගන්න අවශ්‍යනය ඔබකිව කිසිම දවසක රාජපක්ෂලගේ වේදිකාවකට ඔබ ගොඩවෙන්න ඒකට නෙමේ අපි ආවේ කියලා. අපේ රාජපක්ෂලගේ වේදිකාවකට ගොඩවෙන්න රාජපක්ෂලට ඔබේ වේදිකාවට ගොඩවෙන්න අපේ කියල කියන්නේ රටේ මෙහෙමයි. ඓතිහාසික තත්ත්වයන් වර්ධනය වෙන්න පුළුවන් චමුදිත මම කියන්නේ බිය හැකි දේවල් අතර එකක් මේ මම කියන්නේ. දැන් හිතමු ජපාන් ආක්‍රමණය වුණා චීනේ. චියංග් කායිෂෙක්ගේ පක්ෂේ තමයි දක්ෂිණාංශික පක්ෂේ. මාව් සේතුන්ගේ පක්ෂේ තමයි වාමාංශික පක්ෂේ. චියංග් කායිෂෙක්ගේ පක්ෂය අය මරනවා මාව්ගේ කට්ටියව. මරමර තියෙද්දි ජපාන් ආක්‍රමණයක් එනවා. ඒ වෙලාවේ මාව් සේතුන්ගේ පක්ෂයයි චියංග් කායිෂෙක්ගේ පක්ෂයයි එකට එකතු වෙනවා. එකට එකතු වෙලා ජපාන් ආක්‍රමණයට මුහුණ දෙනවා. ඒ මුහුණ දෙන අතරෙත් චියංග් කායිෂෙක්ගේ කට්ටිය මාව් සේතුන්ගේ කට්ටිය මරනවා. ලෝක ඉතිහාසයේ දේශපාලනයේ මෙන්න මෙහෙම ඒවා තියෙනවා. ඒ නිසා දේශපාලනයේ ඒ තත්ත්වයන් කවුද ප්‍රමුඛ සතුරා කියන සාධකයේ මත ජපාන් චීන උදාහරණෙත් එක්ක විමල්ලට රාජපක්ෂලට ආයි එකතු වෙන්න පුළුවන් උපරිම තන කොතනද? එහෙම අනාවැකි පළ කරන්න බෑ. ඒතර එහෙම අනාවැකි පළ කරන්න. ඒතර එහෙම එකතු වෙන්න ඉඩකුත් තියනවා නම් එකතු වෙන්න බලාපොරොත්තුවක් නෑ. එකතු වෙන්න ඕනකමක් නෑ. එකතු වෙන්න ආසාවක් නෑ. එකතු වෙන්න අවශ්‍යතාවයකුත් නෑ. හැබැයි රටේ දේශපාලනයේ වර්ධනය තත්ත්වයක් අපි ඉන්නේ නිකම් මේ ඝනීභූත වෙච්ච ලෝකයක නෙවෙයි සමුදිත. අද තියෙන තත්ත්ව නෙවෙයි හෙට. හෙට තියෙන තත්ත්ව නෙවෙයි අනිද්දා. දැන් ලෝකෙ බලන්නකෝ. බංග්ලාදේශෙ බලන්නකෝ වෙච්ච දේ. ලංකාවේ ගාලු මූදර අරගලේ දෙවෙනි පිටපත රඟ දැක්කෝ වගේනේ. ඒකෙන් ඒකෙන් අදහස් වෙන්නේ විමල්ට නැවත මාලිමාවට එන්නකෝ. ලාල් කාන්ත කියලා තුනම මාලිමාව ඕන කෙනෙක්ට විවෘතයි. ජවිපේ විවෘත නැහැ. විමල්ට මාලිමාවට ඇරයුමක් ලැබුණොත්, ජවිපේට ඇරයුමක් ලැබුණොත්. නෑ මාලිමාව කියන්නේ NGO ගුබ්බෑමක් නේ. NGO ගුබ්බෑම. NGO ගුබ්බෑමක්. මාලිමාව කියන්නේ NGO ගුබ්බෑමක්. ඔය ආචාර්ය හරිනි කියන්නේ ඇමරිකන් එම්බසියකේ ඉතාම හොඳ සුරතලියක්. ඇය තමයි ජවිපේ සහ ද හොඳ උදාහරණේ මම දන්න විදියට. එක්තරා ඇමරිකාව අකමැති රටක්. ඒ රටේ තානාපති ලංකාවෙ ඉන්න. ඔය ජවිපේ නායකයාව හම්බෙන්න ආරාධනා කරලා තියෙනවා. ඔහු ගිහිල්ලා නැහැ. හම්බෙන්න. ඒ කියන්නේ අනුර කුමාරට. ඔව්. ආරාධනාවක් කරලා තියෙනවා. ඒ රටට එන්න කියලා. ඒ රටට දැනට ඇමරිකාව සම්බාධක දාලා එහෙම තියෙන රටක්. ඔබ කියන්නේ රුසියාව වෙන්නේ නැතිනේ. ඒක ඔයා කැමති විදියට හිතාගන්න. කොළඹ තියෙන තානාපති කාර්යාලය. හරි. ආරාධනා කරලා තියෙනවා තානාපති කාර්යාලයට එන්න අවස්ථා දෙකක්. තානාපති කාර්යාලයට එන්න කියලා. කොළඹ තානාපති කාර්යාලයට. හරි හරි. නමුත් ගිහිල්ලා නැහැ. හා හා. මොකද හේතුව? ඇමරිකානු තානාපතිවරිය කියනවා නම් යා යුතු නැහැ කියලා යන්නේ නැහැ. ඒ කියන්නේ හරිනි හරහා තමයි ඒ කන්ට්‍රෝල් එක තියෙන්නේ. ඒ කන්ට්‍රෝල් එක බොහෝ දුරට තියෙන්නේ යා හරහා. හරිනි හරහා. ඔව්. දැන් ඒගොල්ලෝගේ අදහස් දැන් හඳුන්නේත්ටි කියනවා කළු සල්ලි කාර්ය හොය හොය ඉන්න අපිට වෙලාවක් නැහැ. අපි ආපු ගමන් කරන්නේ කළු සල්ලි කාර්යයන්ට කියන ආයෝජනය කරන්න කියලා. ඒතකොට ආයෝජන වැඩි වෙනවා. ඒතකොට මෙච්චර කල් කිව්වේ රාජපක්ෂල හොරගම් කළා. අරූ හොරගම් කළා. ඒව කළු සල්ලිනේ. ඒතකොට ඒතකොට හොයන්නේ නැහනේ. හොය හොය ඉන්න වෙලාවක් නැහැ. එයාම කියනවා. ඉතින් ඒගොල්ලෝ කළු සල්ලි සුදු කරගන්න ඇවිල්ලා ආයෝජනය. ඔබ කියනවා අද තියෙන තත්ත්වෙ නෙමේ හෙට තියෙන්නේ. දැන් මම අහන්නේ මේ අදහස අන්ත දක්ෂිණාංශිකයෙක්වත් කියනවද? දැන් මෝඩි මොකද්ද කරේ? මෝඩි කරේ මං හිතන්නේ එහේ රුපියල් 500 කොලේද කොහෙද අලුතෙන් මුද්‍රණය කළා. පරණ 500 කොලේ ගෙනල්ලා බැංකුවට දීපන් කිව්වා. අන්න කළු සල්ලි එළියට ගත්ත විදිය. එන්නම් පෙරේර මහත්තයත් උග කරා. ඒ කාලේ. එන්නම් පෙරේර කියන්නේ වාමාංශිකයෙක්. එතකොට දැන් මේගොල්ලෝ කළු සල්ලි වලට සුදු මනි ලොන්ඩ්‍රි. අපි හොයන්නේ නැහැ, වෙලාවක් නැහැ. ඒගොල්ලෝ ගාවත් ඇදින්නේ බඩු. ඒවත් සුදු කරගත්ත හැකිනේ. එතකොට මම අහන්නේ මේකද ප්‍රගතිශීලී ව්‍යාපාරයක ආර්ථික දැක්ම? මේකද ප්‍රගතිශීලී ව්‍යාපාරයක් කළු සල්ලි වලට කරනදී? හරි, මට කියන්න. ඔබ කිව්වා අද තියෙන තත්ත්වෙ නෙමේ හෙට තියෙන්නේ. හෙට තියෙන තත්ත්වෙ නෙමේ දේශපාලනේ අනිද්දා තියෙන්නේ. උත්තර ලංකා සභාගය ඇතුලේ හිටපු දයාසිරි
සජබට ගිහිල්ලා කියලා කියනවා. ඩලස් අද හෙටම එකතු වෙන බව කියනවා. උත්තර ලංකා සභාවේ ඇතුළේ දයසිරි හිටියේ නැහැ. ඩලස් හිටියේ නැහැ. හැබැයි ඔබේ ඇලයන්ස් එකක් ඇතුළේ වුණ හිටියනේ. නෑ මෙහෙමයි. අපි උත්තර ලංකා සභාවේ හැටියට වෙනම පක්ෂ ගණනාවක් එකතු වෙලා හිටියා. නිදහස ජනතා සභාව කියලා ඩලස් සලහපිරුම මහතා ප්‍රමුඛ කට්ටියක් වෙනම හිටියා. දයසිරි හිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් හැටියට. අපි අතර අන්‍යෝන්‍ය කතාබහ තිබ්බා, සාකච්ඡා තිබ්බා. මම කියන්නේ මේ මේ නීත්‍යානුකූල වශයෙන් නැති වෙන්න පුළුවන්. නමුත් අද දයාසිරි සජබ පැත්තට කිට්ටු වෙලා මම දන්නේ ඌට පඬුවස්නෝර ආසනය ලැබෙනවද නැද්ද කියන කතාව. ඒක මම දන්නේ ඔබ දන්නවද තොරතුරක් යමක් මම දන්නේ. හරි. නමුත් ඩලස් විතරයි ඩලස්ුයි තව දෙතුන් ගුණපාල රත්නසේකරයි චරිත හේරතු විතරයි ඉන්නේ. ඔවුනුත් එකතු වෙන බව කියලා තියෙනවා. මේ මේ සජබ සමග විමල් සහ උදේ විතරයි දැන් තනි වෙලා ඉන්නේ. ඔබටත් ඔබ අපි සර්වජන බලයේ විදිහට අද අපි දේශපාලන බලවේග ගණනාවක් එක්කට එකතු වෙලා මේ රටේ මේ තියෙන අභියෝගයට මුහුණ දෙනවා. සර්වජන බලයේ එකතු වෙන්නේ එමනම් සජිත් සමගද, රවි රනිල් වික්‍රමසිංහ සමගද, රාජපක්ෂලා දාන ධම්මික පෙරත් එක්කද, රටේ ජනතාවත් සමග? නෑ මං අහන්නේ, ඒ කියන්නේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනද මේ මැතිවරණයට? අනිවාර්යයෙන්. අනිවාර්යයෙන්. ඒ කියන්නේ ජනාධිපතිවරණයට? අනිවාර්යයෙන්. විමානවද දේශපාලන කියවීමක් තියෙන කෙනෙක් නේ. අපි මේ හතරවෙනිදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී අපේ අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරනවා. ඒ ඔබද? ඒක කියන්න බෑ. ඒක අපේ විධායක සභාව ඉඟියක් දෙන්න පුළුවන්ද? ඔබට තීරණය කරන්න. ඉඟියක් දෙන්න පුළුවන්ද? ඉඟි මොකටද? ඒ කියන්නේ ඔබ කියන හතරවෙනිද වෙනකම් ඉන්න කියලා. තව දවස් ගණනාවක් තියෙනවා. අද 30. ඔව් පොඩි කාලයක්. ඒ කියන්නේ ඇයි ජනාධිපතිවරණ අපේක්ෂක ජනාධිපතිවරණ එක පළවෙනි දෙවෙනි අපේක්ෂක ගැන විතරයි සලකන්නේ. මෙවර තමයි අපේක්ෂක තුන් දෙනෙක් ගැන සලකන්නේ. ඔබ දන්නවද දැනට කරලා තියෙන සෑම සමීක්ෂණයකින්ම 35ක් 40කටත් වඩා වැඩියෙන් ඡන්දය ගැන කිසිම තීරණයක් නැති උදවිය ඉන්නවා කියලා. එච්චර ප්‍රමාණයක් ඉන්නවා. එච්චර ප්‍රමාණයක් ඉන්නවා. එතකොට ඒක අසාමාන්‍ය තත්ත්වයක්. සාමාන්‍යයෙන් ඡන්දය ප්‍රකාශයට පත් කරලා තියෙන වෙලාවක 30කට වඩා වැඩියෙන් ඉන්නවා නම් ඡන්දය දෙන්නේ කාටද කියලා අහුවම ඒක ගැන තවම තීරණයක් නැහැ කියලා කියන ඒක විශාල අසාමාන්‍ය තත්ත්වයක්. ඕගොල්ලෝ බෙදෙන්න ඒකේ වාසිය අනුර කුමාර දිසානායකට යනවා කියලා විශ්වාස කරන්නේ නැද්ද? අනුර කුමාර දිසානායකගේ තිබ්බ තත්ත්වය අඩු වෙලා තියෙනවා. සෑම සමීක්ෂණ වාර්තාවකින්ම පේනවා. මොකද ඇත්ත වශයෙන්ම මේකේ ගෞරවය යන්නේ ලාල්කාන්ත මහත්මයාට, සුනිල් හඳුන්නිති මහත්මයාට, හරිනි මාත්මියටත් යම්කිසි ගෞරවයක් යනවා. ගණිකා වෘත්තියේ නීතිගත කිරීම, වනාහි කතන්දර ආදී වශයෙන් ගත්තොත් ලාල්කාන්ත සහෝදරයා ඔබතුළු මාධ්‍යවේදීන්ට කරන බියජනක තර්ජන, ඊළඟට හඳුන්නිතිගේ මහා ආර්ථික විශේෂඥ දැනුම, මේවා විසින් සහ තව හේතු විසින්. මොකද ඒගොල්ලෝ තනි පිට්ටනියක ප්ලේ කළේ. මුලදී ග්‍රවුන්ඩ් එකේ හිටියේ ඒගොල්ලෝ විතරයි. අර අරගලයේ විසින් ඇතිවෙච්ච භීෂණය හේතු කොටගෙන සෙසු තරගකරුවන් ක්‍රීඩා පිටියේ හිටියේ නැහැ. ඉතින් වන් මෑන් ෂෝ එක යනකොට කාටත් පේන්නේ ඒක. හැබැයි අනිත් තරගකරුවන් ක්‍රීඩා පිටියට අවතීර්ණ වෙනකොට ඒගොල්ලොන්ගේ තත්ත්වයේ තිබුණු තත්ත්වයේ සිට පහළට බැස යාමක් සිද්ධ වුණා. ඔබ දැන් 1-2-3 නම් කරා. ඒක හේත් ඊළඟට ඒ දූරාවලිය ඉතුරු වෙන්න තියෙන්නේ හතරවෙනි තැන පොහට්ටුවටද, ධම්මිකටද? නෑ. එහෙනම් ඒක මං හිතනවා ඊට වඩා පල්ලයට වැටේ කියලා. ඊටත් පල්ලයට වැටේ. ඊට පල්ලයට වැටේ. දැන් මේ තත්ත්වය බැසිල් දන්නෝ? ඒක මම දන්නේ නෑ. බැසිල් රාජපක්ෂ මේ වෙලාවේ ඇත්තටම ගත්තොත් මං හිතන්නේ හැඟීම් බර තීරණයක් ගන්න. මොකද්ද? රනිල් වික්‍රමසිංහට මෙච්චර දෙයක් කරලා, ඒ කියන්නේ දැන් මෙහෙම නේගුල්ලා පැත්තෙන් හිතුවොත් දැන් චමුදිත ඔයාට මම සල්ලි මෙච්ච අපි කෝටි 5ක් දෙන්න පුළුවන්. ඔයාට බෙන්ස් එකක් දෙන්න පුළුවන්. තව මොන ගෙවල් දෙන්න පුළුවන්. කොට වඩා ලොකු එකක් නේ ජනාධිපතිකම කියන එක. ඒතකොට ඔයාට ජනාධිපතිකම දුන්නම ඒකේ කෙලෙහි ගුණේ අපිට දැක්වුවේ නැහැ කියලා හිතනවා නම් කෙනෙකුට ඒක හැංගීම් බරව ගත්තොත් ප්‍රබලව දැනෙන දෙයක් නේ. එතකොට අපිව සැලකුවේ නැහැ. අපි ඉල්ලපු ඉල්ලීම් ඉටු කළේ නැහැ. ආණ්ඩුකාරයෝ හැටියටත් අපේ අය වයින් කරලා එයාගේ අයව දාගත්තා. එතකොට මෙතන තියෙන්නේ බැසිල් රාජපක්ෂට තියෙන්නේ අර වැරදි අනපනත් වලට අත ඉස්සීමේ සහකම්පනයක් නෙවෙයි. රටට අහිතකර, රටට හතුරු රනිල් ගෙනාපු අනපනත් වලට අත ඉස්සීමේ
සහකම්පනයක් නෙවෙයි. හැබැයි රනිල් අවසන් මොහොතේ ලියුමක් ලියනවානේ මට උදව් කරන්න කියලා මහින්දගෙන් ඉල්ලනවානේ. මහින්ද හම්බෙන්න සාගලයි සුසුලුයි ගෙදර යනවානේ. මහින්ද යනවානේ මේ මහින්ද හම්බෙන්න රනිලුත් ගෙදර යනවානේ අන්තිම මොහොතේ. ඔව්. උතනදී මම දන්න තොරතුරු අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කල්පනා කරන විදිය වෙනස්. එයා රනිල්ට කැමතියි. නෑ. ඔහු කියන්නේ හරි අපිට මදි පුංචිකම් වෙලා තියෙනවා තමයි. අපිට ඉදිරියේදීත් ඒවා වෙයි. ඔව්. ඒ වුණත් ආරක්ෂක දෘෂ්ටි කෝණයෙන් බලලා තමයි පවුලේ ආරක්ෂාව. ඒ දෘෂ්ටි කෝණයෙන් බලලා අපි උදව් කළ යුත්තේ රනිල්ට කියන මතේ ඔහු ඉන්නවා කියන එක තමයි. මහින්ද. ඔව්. මට තිබෙන තොරතුරු. බැසිල්. මම දන්නේ 100%ක්. මං කියන්නේ මේ මට තියෙන මේ දේශපාලන තොරතුරු. නමුත් බැසිල් රාජපක්ෂ සහ විශේෂයෙන්ම නාමල් රාජපක්ෂ උග්‍ර විරෝධීන්. උග්‍ර විරෝධීව ඔවුන් හිතනවා මෙහෙම. ඒ කියන්නේ නාමල් රාජපක්ෂගේ අනාගතයක් ගැන හිතනවානේ. ඔහු හිතනවා මේ වෙලාවේ අපි වෙනම තරඟ කරොත් තමයි එකක් රනිල් අපිට කරපු බලු වැඩේ වෙනම තියෙනවා. දෙක මේ වෙලාවේ අපිට තියෙන කොටස ඒක 100%ද 2ද 3ද 4ද 5ද කීයේ වුණත් ඒ අපේ කොටස වෙන් කරලා අපි තියා ගන්න ඕන. ඒක වෙන් කරගන්න බැරි වුණොත් අපිට ඉතින් එහා අනාගතයක් නැහැ. ඒතකොට එහෙම හිතන තර්කයේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඔවුන් වෙනම තරඟ කිරීමේ එන්නේ. මොකද දැන් ධම්මික පෙරේරාව නම් දාන්නේ ඔහු ඔය DPL මොකද්ද කියලා අධ්‍යාපන වැඩසටහනකුත් යනවානේ රටේ සෑම දිස්ත්‍රික්ක එකම. ඉතින් ඔවුන් හිතනවා ඇති පොහොට්ටුවේ ඡන්දදායකයාට අමතරව පොහොට්ටුව හැටියට ගන්න පුළුවන් ප්‍රමාණයට අමතරව ධම්මිකටත් වෙනම ස්වාධීන ඡන්ද ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. ධම්මිකට මන්ත්‍රී ධුරය ලැබෙන්නේ ධම්මිකට මේ 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 ජනාධිපතිවරණ අපේක්ෂකත්වයේ ලැබෙන්නේ පොහොට්ටුව ඇතුලේ බැසිල්ට සල්ලිවලටද? පක්ෂ සම්මේලනයේට වේදම් කරන්නේ මේ 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 මුදල් මුදල් මේ ගනුදෙනුවක්ද මෙතන බැසිල් සහ ධම්මික අතර සිද්ධ වෙලා තියෙන්නේ? ධම්මිකගෙන් මුදල් ඉල්ලන තරම් අහේනියක බැසිල් ඇති කියලා මම හිතන්නේ නැහැ. ධම්මිකගෙන් මේ ලංකාවේ අංක එකේ ව්‍යාපාරිකයාට තරම්වත් ඊට වඩා අහේනියක් නැහැ බැසිල්ට. ඕනනම් ධම්මිකට කීයක් හරි දෙන්න පුළුවන් වෙයි. බැසිල්ට? ඈ? ඔබ විහිළු කරනවා. නමුත් මෙහෙමයි ඉතින් අපේක්ෂකත්වය තහවුරු කර ගැනීමේ පරමාර්ථයෙන් ධම්මික සතුව තියෙන ධනෙ සෑහෙන දුරට වීදම් කරලා ඇති. ඒ කියන්නේ ලංකාවේ අංක 1ේ ධනපතියා බැසිල් ඇමරිකාවේ ඔහු සතුව තියෙන දීපල වල වටිනාකම් හරියට තක්සේරු කළොත් ඒවා හරි ඒ දත්ත හරියට එකතු කරොත් මම හිතනවා ඔය කවුරුත් නෙවෙයි ලංකාවේ ප්‍රධාන මුල්‍ය ප්‍රකෝටිපතියා වෙන්නේ ඔහු. බැසිල්. බැසිල්. මහින්දවත් නාමල්වත් නෙමෙයි. නාමල් මන් දන්නේ නැහැ මහින්ද නන් නෙමෙයි. මහින්ද නෙමෙයි. නාමල් මන් දන්නේ නැහැ කියන්නේ නාමල්ට ඔබ දෙක දෙනවද? බැසිල් එක නම් නාමල් දෙක වගේ. නාමල් ගැන මට එහෙම 2ද 3ද 4ද 5ද කියලා කියන තරම් මම අධ්‍යයනය කළා නැහැ. නමුත් මම කියන්නේ බැසිල් ඔබ කැමද්ද බැසිල්ගේ දීපල ලැයිස්තුව දැන් කියන්න? බැසිල්ගේ දීපල ලැයිස්තුව ඔබ මීට කලින් ඔහුගෙන් ඇහුවා. මම මොකටද කියන්නේ? ඒ කියන්නේ බැසිල්ට කාගේවත් සල්ලි ඕනේ නැහැ. අවශ්‍ය නැහැ. ඔහුගේ හත්මුතු පරම්පරාවටම හම්බ කරලා තියෙනවා. බැසිල්ගේ ඉලක්කය කවදා හරි දවසක ජනාධිපතිවරණයට එමද? බෑ. ඔහු කියනවානේ ඔහු දිත්තු රටේ සභාවේ අයි කරගන්නේ කියලා. ඒ කියන්නේ රාජපක්ෂලගේ ඉලක්කය මේ තරම් ඔහුගේ වයස අනුව බැලුවත් ආයි ජනාධිපතිවරණයකට එන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. නාමල් ඉලක්කය මේ ඡන්දෙ නෙමෙයි ඊළඟ ඡන්දෙ. සමහර විට ඒක ධම්මිකත් හිතන් ඉන්න වෙන්න පුළුවන්. මගේ ඉලක්කය මේක නෙමෙයි ඊළඟ එක. එක්කෙනෙක් එක්කෙනෙක් අන්දවගෙන යන්න ගේම් එකක්. ඊළඟ එක එනකොට ලංකාවේ දේශපාලන ග්‍රහ මණ්ඩලය මීට වඩා ගොඩක් වෙනස්. එතකොට ජූලි චංගල නැති වෙන්න පුළුවන්. එතකොට ගෝඨාභය රාජපක්ෂට මොකද වෙන්නේ? ඔබට ළඟදී හම්බුණාද ගෝඨාභය? නෑ ඔහු පලා ගියයින් පස්සේ කියන්නේ ජනාධිපති මන්දිරයේ අතෑර ගියාට පස්සේ කිසිම අවස්ථාවක මට මුණ ගැසුනේ නැහැ. මේ උත්සවයකද තමයිලා නැහැ කතා නැහැ. එක ස්ථානයකදී මුණ ගැහුණා බණ ගෙදරකදී. ඔහු වාඩි වෙලා හිටියා. මම වෙනදනක වාඩි වුණා. මම පොඩ්ඩක් පරක් වෙලා ගියේ. මගේ දියා බැලුවා විතරයි ඔහු කතා කළේ නැහැ. ඔහු බිම බලාගත්තා. අමනාපද? නෑ මං හිතන්නේ අමනාපයකට වඩා තියෙන්නේ අපි කියන්නේ අර ගිල්ටි ෆීලින් කියන.
කියන්නේ ඔහුගේ හෘද සාක්ෂිය දන්නවා අපි වරදක් කරපු කට්ටිය නෙවෙයි කියලා. මම උදේ අපි හැම වෙලේම සද්භාවයෙන් ඔහුත් ආණ්ඩුවත් ආරක්ෂා කරගන්න කැපවෙච්ච මිනිස්සු මිසක් ඒ ඔහුවත් ඒ ලැබිච්ච ජනවරමවත් ඒක කිලිටි කරන්න හිතපු මිනිස්සු නෙවෙයි කියලා, ඒ කියන්නේ වැරදීමකින්වත් එහෙම කල්පනා කරපු මිනිස්සු නෙවෙයි කියලා ඔහු ඔහුගේ හෘද සාක්ෂිය දන්නවා. එහෙමනම් ජනවරම කිලිටි කළේ කවුද? බැසිල්. ඒ ගෝටැලවල ඒ ජන බැසිල් පීවී ජයසුන්දර ඔය සෙට් එක ඔය කණ්ඩායම තමයි ඒ විනාශය කරගෙන. හැබැයි බැසිල් තාමත් ඒ තීන්දුව తీරන ගන්න පුළුවන් ඒ ක්ලික් එකේ තාමත් එයා එතන ඉන්නවා. එයා තාමත් එතන ඉන්න හින්දා තමයි ওই පොහොට්ටුවෙන් ඔච්චර ප්‍රමාණයක් රංගන ගාවට යන්නේ. විමල් දේශපාලන අනාථයෙක්ද? කවුද කියන්නේ? නෑ මං අහන්නේ ප්‍රශ්නයක් ඔබෙන්. ඇයි අහන්නේ? ද කියලා අනාථයෙක්ද කියලා. ඇයි අහන්නේ එහෙම? අද එදා තිබුණු තත්ත්වය තීදු තීරණ ගැනීමේ තීරණාත්මක බලවේගයක විමල් හිටපු තැන, විමල් හිටපු දේශපාලන ස්ටේජ් එකේ කතිකත්වයට හමුවේ තිබුණු තැන අපිට පේන්නේ ඔබ බොම නිහඬ චරිතයක් විතර පේන්නේ. ඒ පහුගිය ටිකේ මම අසනීපව හිටපු නිසා දවස් හතක් රෝහල්ගතව ප්‍රතිකාර කරා. මේ තාම දවස් දෙකයි ටිකට් කපලා එළියට ඇවිල්ලා. බලන්නකෝ ඉස්සරහට. ඒ කියන්නේ හතර වෙනිදෙන් පස්සේ. ඔව්. ජාත්‍යන්තර බලවේග ගැන කතා කරපු කෙනෙක් මට ඊට කලින් ඔබේ නිවස පිච්චුවා. ඔබට නිවස පිච්චීමට පිච්චීමෙන් පස්සේ මේ පුළුසදෙමෙන් පස්සේ හිමි වෙන වන්දි මුදල් ලැබුණා. ඔව්. ඇයි රනිල් මේ නිවස් ගිනි තියපු අය ගැන හොයන්නේ නැත්තේ? ඒක හරි විශ්මයජනක දෙයක්. දැන් එදා පොලිසිවලට හිටපු පොලිස්පති නියෝග දීලා තිබුණා ආයුධ එළියට ගෙනියන්න එපා. මොකද ඒ ආයුධ තියෙන එකට කියන්නේ ආමරේක. ආමරේගේ ආයුධ තියන. කවුද කියලා තිබුණේ? පොලිස්පති. මේ සිරි වික්‍රමරත්න. ඔව්. හා. එතකොට නීතිය අකර්මණ්‍ය කරපු දවසක්. ඔව්. පොලිසියට උපදෙස් දීලා තිබුණා ඕගොල්ලෝ නිකන් බලාගෙන ඉන්න. ඕන දෙයක් කරලා යන්න දෙන්න. කරගෙන ඉන්න. දැන් අතර මගේ ඒක සිරි වික්‍රමරත්න. මගේ ගෙදර ඔය මාස්ටර් ප්ලෑන් එකේ තිබ්බ ගයක් නෙවෙයි. හා. ඔය මාස්ටර් ප්ලෑන් එකක් කලින් කවුරු හරි හදලා තිබ්බ ගේවල් තියෙනවනේ. ඒව ඇවිල්ලා සමුදිත ගිනි තිබ්බේ ගෑස් ටැංකිය ගෙනහිල්ලා ඒ ගින්න දාලා පෙට්‍රල් අරන් ගිහිල්ලා ඒ වගේ. ඒ කියන්නේ ඒක ඇවිල්ලා තප්පර ගානකින් මුළු ගේම ගිනි ගන්න විදිහ තමයි ඒව කරන්නේ. ඔබේ ගෙදර ඒ ලිස්ට් එකේ තිබුණේ නැහැ. තිබුණේ නැහැ කියලා කියන්නේ ඒ ප්‍රොෆෙෂනල් කණ්ඩායමක් නෙවෙයි ඇවිල්ලා හිටියේ. මුලින්ම 5-6 දෙනෙක්, ඊට පස්සේ අපි වැඩි වුණොත් 20ක් කියන්නකෝ. ඒ අතරේ කුඩුකාරයෝත් හිටියා එයාවට. එතකොට නිවසේ ඒ මුළු නිවසම කළු පාටයි. ගෘහ භාණ්ඩ සහ ගොඩක් දේවල් පිච්චිලා. අනාබහානේ වුණා. මේ වෙලාවේ තක්සේරු දෙපාර්තමේන්තුවේ කරපු තක්සේරුව 90 රුපියල් 128ක වන්දියක් හම්බුනේ. එච්චරයි. එච්චරයි. අලාබෙට. නෑ ඔබ ඔයලා බලන්න ඕ අනිත් ගෙවල් වලට හම්බෙච්ච වන්දි කොහොමද කියලා. මොකද හේතුව? අනිත් නිවෙස් වලට ලොකු ප්‍රමාණයකට ඔබට මේ කුඩා ප්‍රමාණයකට හම්බෙන්නේ එහෙම නා. ඒක ඉතින් ඒගොල්ලෝගෙන් අහන්න. ඒතර ඇයි ගිනි තියපු කණ්ඩායම් පිළිබඳ හොයන්නේ නැත්තේ? ඒකත් ප්‍රශ්නයක්. ගිනි තියපු කණ්ඩායම් දැන් CCTV කැමරා රකින්නවද? CCTV කැමරා වලින් උදාහරණයක් හැටියට ඒ අසල ඉන්න නීතිඥවරියා ඒ CCTV කැමරා වල තියෙනවා ඒ එක CCTV කැමරාවක් කුඩු කරන්න අවශ්‍ය කරන සහයෝගය දෙනවා ඒ හිටපු තරුණයෙකුට. ඒ නීතිඥවරිය? නීතිඥවරිය. ඔබේ නිවස ළඟ? ඔව්. ඔබ හඳුන්වනවා ඒව? ඔව්. මොකද පක්ෂය? මං පක්ෂය ගැන නම් මං මේ වෙලාවේ කියන්න දන්නේ නැහැ. මං වැඩි හොයන්න ගියත් නැහැ. ඇත්තටම ඕක පස්සේ එළවන්න මං ආසත් නැහැ. කොහොම නමුත් CCTV කැමරා වලින් මේ පුද්ගලිය ඔක්කොම අනාවරණය කරගන්න පුළුවන්කම තියෙද්දි කිහිප දිනක් තමයි අධිකරණයට ඉදිරිපත් කරා යපදුන්නා නඩු යනවා එච්චරයි. ඔබ විශ්වාස කරන විදියට පාස්කු ප්‍රහාරය පිළිබඳව වෙන්දිතියෝ පිළිබඳව කතා කරනවා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඉන්දියාවට ඇඟිලි දික් කරා කියලා කියනවා මහමොලකරුවෙක් හොයනවා දේශබන්දු තෙන්නකෝන් පිළිබඳව පත් කරගන්න බැරුව පොලිස්පතිවරයෙක් පිළිබඳව ඉන්නවා. ඔබේ තක්සේරුව කුමක්ද? මොකද ඔබ මේ ගැන නිතර කතා කරපු කෙනෙක්. ඔබට බරපතල චෝදනා වුණා, මෙල්ලුණා, කුරුණෑගල දොස්තර ෂාෆි ගැන කතා කරපු දේවල්, මේ කතා කරපු දේවල් දැන් ඔන්න ඇත්තටම කොටියා. ඇත්තටම බිල්ල ආවත් දැන් මිනිස්සු මේක තාකන්නේ නැහැ විමල්ලා කතා කරපු දේවල් එක කියලා. ඇයි මේ? ෂාෆිගේ දොස්තර ෂාෆිගේ පරීක්ෂණ කිසිවක් ඉවර වෙලා නැහැ. රාස් පොලිසිය තමයි ඔහුට නඩු දැන්නේ. ඒතර ඔහු නිදොස් කොට දහස් කරා කියන්නේ? කොහෙද තියෙන්නේ? දැන් මේ කියන්නේ ඕකට අමෝ රස්සාවල නෑ රස්සාව දීලා තියෙනවා. රාජ්‍ය සේවා කමිෂන් එකෙන් සාමාන්‍යයෙන් මේ වගේ පරීක්ෂණයක් ඉවර වෙනකන් රස්සාව ලැබෙන්නේ නෑ. මොනවා හරි හිතා ගන්න බැරි හේතුවකින් ඔහුට රස්සාව දීලා තියෙනවා. හරිද? දැන් උදාහරණයක් හැටියට ඔහුට තියෙනවා නඩු එක නඩුවක් තමයි
මුදල් විශුද්ධි කරණය. ඔය පාසුවිරිදා ප්‍රහාරයට කලින් දවසේ ඔහුගේ ගිණුමට අසාමාන්‍ය මුදලක් ඇවිල්ලා තියෙනවා. ඒක තමයි එක පරීක්ෂණයක්. දෙක, අර ඔය මේ සිංහල මව්වරුන් වද කරා කියන එක. ගර්භාෂයුද්ධයක් කියන එක. එතකොට ඒ මව්වරු ගොඩකකින් දැන් වැඩි හරියක් උසාවි වෙන්නේ නැහැ. හැබැයි අම්මලා දෙන්නෙක් එනවා. ඒ අම්මලා දෙන්න සම්බන්ධයෙන් ඒක සනාථ වෙලක් තියෙනවා. මේ වද කළා කියලා දොස්තර ශාෆි ඒ සාකි සහ ඒ කරුණනු ඒක බොහෝ දුරට සනාථ වෙලා තියෙනවා. අධිකරණේ ඒ පිළිගැනීම ලැබිලා තියෙනවා. නමුත් ආම ඒ නඩු විභාගයට ලක් වෙනවා. ඒ නිසා දොස්තර ශාෆිට කියන්න බෑ. අපිට කියන්නත් බෑ. හවු අනිවාර්යෙන් ඒ චෝදනා දෙකට වැරදිකරු හෝ නිවැරදිකරු කියලා ඔහුට කියන්නත් බෑ. ඔහු චෝදනා දෙකට වැරදිකරු හෝ නිවැරදිකරු කියලා. ඔබ පිළිගන්නවද මේ පාස්කු ප්‍රහාරය පිටපස්සේ ඉන්දියාවේ ඉන්නවයි කියන කතාව? ඔව්. ඔබ පිළිගන්නවා? ඔව්. ඉන්දියාව කියන්නේ මෝඩිද රෝ එකද? ද මෝඩිගේ අවශ්‍යතාවයට අනුව. මම ඔබට එක කතාවක් කියන්නම්. මේක මීට කලින් කියලා නැහැ. ඔව්. මේක ටිකක් සංවේදී කතාවක්. ඔව්. මගේ ජීවිතේට වුණත් අනුතුරක් විය හැකි කතාවක්. ඒක නිසා තමයි මම මෙච්චර ගන්න ඔකේ හිටියේ. ඔව්. හැබැයි මේක හංගල ඉතින් මොකටද අපි ජීවත් වෙලා? ඔව්. ඒ කියන්නේ අපේ බුද්ධ්‍යංශ ප්‍රධානීෙක් ඉන්දියානු තානාපති කාර්යාලයේ ඉන්න එක්තරා නිලධාරියෙක් සමග හිතවත්කම් ගොඩනගා ගන්නවා. ඒ නිලධාරියා ඉන්දියාවේ ප්‍රාන්ත බුද්ධ්‍යංශ තියෙනවනේ, රෝ නෙවෙයි, ප්‍රාන්තවලක් තියෙනවනේ සාමාන්‍යයෙන් ඒවා. ඒ ප්‍රාන්ත බුද්ධ්‍යංශයක නිලධාරිය. ඒ නිලධාරියා අපේ බුද්ධ්‍යංශ ප්‍රධානියාට කියනවා, උඹලට තොරතුරු නැද්ද? උඹලගේ රටේ අහවල් දවසේ මෙන්න මෙහෙම පිපිරීමක් කරන්න ලෑස්ති වෙනවා කියලා. ඒ ගමන උඹ කොහොමද එහෙම කියන්නේ කියලා අහනවා. අපිට ඒ තොරතුරු තියෙනවා කියලා කියනවා. එතකොට ඒක ලිඛිතව දෙන්න කියලා කියනවා. එතකොට මේ පුද්ගලයා ඒක ලිඛිතව දෙනවා. දුන්නට පස්සේ අපේ ওই බුද්ධ්‍යංශ ප්‍රධානියා ඔහු ගිහින් ඔහු ඊට පහුවෙන්ද ලංකාවේ ඉන්න රෝ ඒජන්ට්ව හම්බ වෙනවා. හම්බ වෙලා අහනවා, මෙන්න මෙහෙම තොරතුරක් අපිට ලැබිලා තියෙනවා, උඹලට ලැබිලා නැද්ද ඒ තොරතුරු කියලා. ඒ රෝ ඒජන්ට් කලබල වෙනවා. ඔහු අහනවා, උඹට කොහොමද ඔක ඔහොම එකක් ආවේ? එතකොට අපේ බුද්ධ්‍යංශ ප්‍රධානියා කියනවා, මට මෙන්න මේ ක්‍රමයටයි මේක ආවේ කියලා. මේ ලිඛිතව තියෙනවා කියලා. ඒ ගමන කියන මම මේ ගැන හොයලා හෙට කියන්නම් කියලා. ඊට පහුවෙනද රෝ එකක් දෙනවා ලිඛිතව, මෙහෙම ප්‍රහාරයක් එන්න නියමිතයි. ආ, ඊට පහුවෙනද මේ කියන්නේ අර ලියුම හා සමාන ලියුමක් රෝ එකනොත් දෙනවා. ඊට පස්සේ තමයි අපේ බුද්ධ්‍යංශ ප්‍රධානියා ඕක පොලිස්පතිට අරයට මේට ලිඛිතව දන්වන්න ඕන අයට දන්වන්න කටයුතු කරන්න කරලා තියෙන්නේ. ඒ අතරේ ওই බුද්ධි ප්‍රධානියාට රෝ එකේ මෙහි හිටපු ඒජන්ට් දෙන එක උපදෙසක් තියෙනවා. රෝ ඒජන්ට් දෙන්නේ. රෝ ඒජන්ට්. හා. බල මීට පස්සේ ගනුදෙනු කරනවන්න කරන්න ඕනේ ඉන්දියාවේ බුද්ධ්‍යංශත් එක්ක අපි එක විතරයි. වෙනත් එකකට. වෙනත් එක්ක ගනුදෙනු කරනවන්න නම් අපිත් එක්ක ගනුදෙනු නවත්තන්න කියලා. හරිද? එතනින් කියවෙන්නේ මොකද්ද? ඊළඟට මහමොලගරු කියන්නේ ඇත්තටම ගත්තොත් ওই ඉන්දියාවේ ඉන්නවා ওই මුස්ලිම් අන්තවාදී සංවිධානයක්. මොකද්ද ඒ කියන්නේ මේ මෙහිතුයි කිව්වේ තහනම් සංවිධානයක් කරේ මේ තවුජිත් ජමාත් එකේ දකුණු ඉන්දියාවේ ඔහුගේ නමත් මම ලියාගෙන මම ගාව තිනවා සටහන් ප්‍රධානියා. හැබැයි යා රෝ එකට සම්බන්ධයි. එයාට නටන්න ඉඩ දීලා තියෙනවා රෝ එකේ ලනුව දිගේදී ප්‍රමාණයට. රෝ එකට නොකියා එයාට මුකුත් නටන්න බෑ. එයා තමයි ඇත්තටම මහමොලගරු. ඔය අබුහින්ද කියන කෙනා මට නම මේ වෙලාවේ මතකෙට එන්නේ නැහැ. කොහොම හරි දකුණු ඉන්දියාවේ ඔය ඉන්න තවුජිත් ජමාත් ප්‍රධානියා. එයා තමයි ඇත්තටම මේ සහරාන්ලව අරගොල්ලෝ මේගොල්ලෝ ඉන්දියාවෙන් ඉඳන් හසුරුවන්නේ. සහරාන්ල ඉන්දියාවේ ගිහිලා එහෙමත් තියෙනවනේ. සාරා කියන අර කාන්තාව මේ ඇවිල්ලා මෙයා සාරත්‍රෝ. ඔව් සාරත්‍රෝ. ඔව් සාරා තම ජීවිතෝන් අතර ඉන්නවා. මං හිතන්නේ ඉන්නවා. ඉන්නවා. ඉන්දියාවේ. ඉන්දියාවේ. එතකොට මෙයා මේ කියන පුද්ගලයා තමයි රෝ එකේ උවමනාවට මේ ඔහු විසින්ම කාලයක් තිස්සේ ඉස්ලාම් අන්තවාදී වාග්වාදී මතවාදයේ පෝෂණය කරලා ඔළුව ආදපු ඊබ්‍රාහිම්ගේ පුතු වෙණි අය. ඊබ්‍රාහිම් කියන්නේ ජාතික ලැස්තුවේ කියන සල්ලිකාරයෙක්ගේ පුතු දෙන්න කියන්නේ බොහොම ඉගෙනගත්තු සල්ලි තියෙන දෙන්නේ. ඇගේ ඔහුගේ ලේලි එයත් මරාගෙන මැරුණා ගියේ ඇතුලේ. එතකොට මේගොල්ලෝගේ ඔළු හදන්නේ මේ
ඔය කියන දකුණු ඉන්දියාවේ චරිතය. ඒ දකුණු ඉන්දියාවේ තහුජිත් ජමාත් ප්‍රධානියා රෝවකේ කීමම අනුව තමයි මේ වැඩේ කරන්නේ. කාගේ අවශ්‍යතාවය? මොකද හේතුව? ඊට පහුවෙනිදා තමයි මොඩිගේ ඡන්දේ. ඡන්දේ. කොහෙද ඡන්ද රැස්වීම? ගෝවාවල. ගෝවාවල අතිමහත් බහුතරය කතෝලික ජනතාව. ඒක ටාගට් කරා. එතකොට දැන් අද මෙහි පාස්කුවිරිද ප්‍රහාර වෙලා ඊට පහුවෙනිදා මොඩි ගෝවාවල කතාව පවත්වනවා. ලංකාවේ වගේ කිතුණු කතෝලිකයන්ට මේ විදිහ අපරාධ කරන්න ඉස්ලාමන්තවාදීන්ට මං ඉඩ තියන්නේ නැහැ කියලා. මුළු කතෝලික ඡන්ද ඔක්කොම ටික මොඩිට එනවා. ඊට පහුවෙනිදා තියෙන්නේ තායි කතෝලික බහුතර ප්‍රදේශයක. මට මතක නැහැ ප්‍රදේශයේ නම. එදත් ඒ කතාව කරනවා. මුළු කතෝලික ඡන්ද ඔක්කොම මොඩිට එනවා. දැන් මෙදා පාරත් පොඩි නාට්‍යයක් ගියානේ. ඇත්තටම ඔය කුඩු ගහන කට්ටිය මේ ස්මග්ලින් කට්ටිය සාමාන්‍යයෙන් ඔය වැඩේට යන්නේ නැහැ. අර ඔය ගුජරාට් කතාවද කියන්නේ? ඔය ගුජරාට් කතාව. ඒක මේ පාරේ ඒ නාට්‍ය එච්චර වැඩ කළේ නැහැ. මේකත් ඉන්දියානු පැටර්න් එකේ මම නාට්‍යය. ඉන්දියාම ප්ලෑන් කරේ. ඔව්. දැන් සාමාන්‍යයෙන් ඉබ්‍රාහිම් කියන්නේ සල්ලි තියෙන මිනිහෙක්. ඉබ්‍රාහිම්ගේ පුතු කියන්නේ පිටරටවල් වල ගිහිල්ලා ඉගෙන ගත්ත පුතු. සල්ලි තියෙන අය. ඒගොල්ලොන්ට අර මතවාදී ඔළුවට ආවම ඒගොල්ලෝ දුප්පත්කමටවත් කුඩු ගහන හින්දවත් නෙවෙයිනේ දිව්‍යන් වහන්සේගේ ස්වර්ගයට යන්න හදන්නේ කන්‍යාවියන් 70 ගානක් හොයාගෙන. ඒ යන්නේ අර මොකක් හරි ඔළුවට ආපු විශ්වාසයක් නිසා. මේ කුඩු ගහන ජාවාරංකාරයා හරි එහෙම නැත්නම් හොරබඩු විකුණන මිනිහා හරි එහෙම දේවල් වලට යන්න තියෙන සම්භාවිතාව අඩුයි. ඔය ইনফরমේෂන් එක ආපු ලංකාවේ බුද්ධාශිලද හරියා පාස්කු ප්‍රහාරයේ චෝදිතේ බඩපත් වෙච්ච කෙනෙක්ද? කොයි ඔය ඉන්දියන් මේ ප්‍රාන්ත බුද්ධි තොරතුර ලබා දුන්න ලංකාවේ ලැබිච්ච බුද්ධාශිලද හරියා ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ චෝදිතේ වශයෙන් දඬුවම් ලාප්පු කෙනෙක්ද? මම ඒකට මොකට උත්තර දෙන්නේ නැහැ. එතකොට ඔබ කවුද කියලා හොයාගන්නවා. දැනට ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මෙහෙම කියන්න පුළුවන්ද? මම මෙහෙම කියන්න පුළුවන්ද? මෛත්‍රීපාල සිරිසේන, හේමසිර ෆර්නැන්ඩෝ, නිරන්ත ජයවර්ධන, සිසිර මෙන්ඩිස්, පූජිත ජයසුන්දර මේ නම් අතර ඉන්නවද? මට ඇහුන්නේ නැහැ. ඒ කියන ඔබට ඔන්න ඕක ගලවන්න පොඩ. ඒතර හේ. ඊපිස් එක. මේක හොඳට ඇහෙනවා. හරි. දැන් මේ ප්‍රශ්නව ගැලවුව නිසා මම අහන්නේ. සිසිර මෙන්ඩිස්, නිරන්ත ජයවර්ධන, පූජිත ජයසුන්දර, හේමසිර ෆර්නැන්ඩෝ මෛත්‍රීපාල සිරිසේන මේ පහ අතර ඉන්නවද? ඇහුන්නේ නැහැ. ඒත් නැහැ. ගලවලා එන්නෙත් නැහැ. හරි, අපි අවසන් කරමු. සර්ව ජන බලය සමග අගෝස්තු 4 වෙනිදා ඔබ ප්‍රකාශයට පත් කරන බව කියන්නේ විමල්ට අවස්ථාවක් ඕනද? විමල්ගේ සර්ව ජන බලයේ ස්ටේජ් එක ඇතුලේ ඉන්න උඩ ඉන්නවා. එදා ලී ක්වාන් යූ මහතිර් මොහමඩ් වගේ මේ ස්ටේජ් එකේ ඉන්නවයි කියපු විමල් වීරවංශේ ඉන්නවා. මහා පුටින් ගැන කතා කරපු පුටින්ගේ ඥාණය ගැන මහතිර් මොහමඩ් ගැන කතා කරපු මහත්මා ගාන්ධි ගැන කතා කරපු මේ උදේගම්මන් පිලත් ඉන්නවා. ගඟ දෙපෑ කර මේ මතුවෙච්ච නයිනටවපු දිලිප් ජයවීරත් ඉන්නවා. සමහරු කියනවා අඩු ගෝඨාභය රාජපක්ෂ විතරයි කියලා. ගෝඨාභය ආවොත් ඔය ස්ටේජ් එකට 4 වෙනදා නග ගන්නවද? සමහරු නෙවෙයි වයි කිව්වේ. වෙන කවුරුත් කිව්වේ නෑ. නෑ, ගෝඨාභය රාජපක්ෂවත් කිසිම රාජපක්ෂ කෙනෙක්වත් මේ වේදිකාවේ නග ගන්න කිසිම බලාපොරොත්තුවක්වත් ඕනකමක්වත් අරමුණක්වත් නෑ. ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා. අපි මේ උත්සාහ කරන්නේ එදා සද්භාවයෙන් 69 ලක්ෂයක ජනතාවක්, ඒක ඉලක්කමක් නෙවෙයි, බලාපොරොත්තු වෙච්ච ගමනක් තිබ්බා, රටක් තිබ්බා, ප්‍රාර්ථනා කරපු රටක් තිබ්බා. ඒ රට අපට හදන්න බැරි වුණා. ගෝඨාභය රාජපක්ෂ විවිධ හේතු මත, පවුලේ බලපෑම, ඔහුගේ දුර්වලකම් වෙනා සහ ස්වභාවිකව ඇතිවෙච්ච ඇතැම් තත්ත්වයන් සහ බාහිර බලපෑම්, මේ බොහෝ හේතු මත ඔහුට ඒ අරමුණු සඵල කරන්න බැරි වුණා. 3 වෙනිදෙහිකුත් ලැබිලා 69 ලක්ෂයක් ජනාධිපතිකමත් ලැබිලා. ඒක ඛේදවාචකයක්. ඒ ඛේදවාචකයට ඛේදවාචකය නිර්මාණය කරන්න නෙවෙයි, ඒ ජනවරම් නිර්මාණය කරන්න අපි හෙලින් දායක වුණා විවිධ අයුරින්. ඒ නිසා අපිට ඒකේ වගකීමෙන් පලා යන්න බෑ. අපි පලා යන්න උන් නෙවෙයි. පලා යන්න කිසිසේත්ම ලැස්සෙත් නෑ. ඒ නිසා අපේ හෘද සාක්ෂි අපිට බලකොට කියා සිටිනවා, ඒ එදා ඒ මහා ජනසන්නිපාතයක් අපේක්ෂා කරපු ප්‍රාර්ථනාවන් මුදුන්පත් කරන්න, පළදරන්න, ඒව සාක්ෂාත් කරන්න කළ හැකි උපරිමය කරන්න. ඒ වෙනුවෙන් තමයි අපි සර්වජන බලය නිර්මාණය කළේ. සර්වජන බලය හැටියට අපි ඉදිරියේ දේශපාලන ක්‍රියාමාර්ගවලදී මේ රටේ පොදු ජනතාව සමග අත්වල බඳගන්නෙත් ඒ අරමුණ මුදුන්පත් කරවන්න. නැතුව බොරුවට ඔය මේ ටොපි සිගරට් කතා කියලා චූන් පාන් විකුමලා
හුරුවල්ල නෝ කියලා මැජි කතා කියලා කොස් ගාලා අන්තර්ජාලේ ගියුත් මොකද වෙන්න කියලා එහම නැත්තම් බස් බෙදලා දෙබස් බෙදලා එහෙම කරන දේශපාලනයකට ලංකාවේ ඉදිරි අනාගතය ගොඩන ගන්න බෑ. අපි හිතනවා ඇත්ත දේශපාලනයක් දැන් අපි ප්‍රතිපත්ති ප්‍රකාශ උපාය මාර්ගික වැඩපිල්ලේ පළවෙනි කෙටුම් පත ඉලි දක්වා ජනතා සංවාදයට භාජනය කරා. දැන් දෙවෙනි කෙටුම් පත ඊළඟට ඉලි දක්වනවා. තුන්වෙනි කෙටුම් පත ෆයිනල් එක ඒ කෙටුම් පත ඉලි දක්වනවා. මම කියන්නේ අපේක්ෂකයෝ අතර මෙන්න මේ උපාය මාර්ගික සැලැස්ම ඇතුව සංවාදයකට යම් සාකච්ඡාවකට යම් නිකං අරූට චෝදනා මූට චෝදනා ඒවා සරල කතා. දැන් මම එක තැනක අහගෙනයි අනු දිසානායක කියනවා විමල් වීරවංශව ගන්නවාද කියලා ඇහුවම ආයි පක්ෂිට ඔහු ගත්තොත් කී දෙනෙක් දාලා ඇයිද දන්නේ නැහැ. මොකද හේතුව ඔබ අයින් කරන්න ඔහුගේ පුද්ගලික ජීවිතයේ තිබිච්ච දුර්වලතා. ඒ කියන ඔබේ? ඔව්. ඉතියා බැඳලා ඉන්නේ කවුද? කවුද? දීකද ඒක තමයි මම ආස නැහැ කියන්න. එයා බැඳ පුළුවන් නම් මේ ෆැමිලි ෆොටෝ එකක් පෙන්වන්න කියන්නකො. දැන් මගේ නම් ෆැමිලි ෆොටෝ තියෙනවනේ. අනුරක බිරිඳ ඔබට හම්බෙලා තියෙනවා. ඒ හම්බෙත් මන්ද දැකලා තියෙනවා. පුළුවන් නම් ෆැමිලි ෆොටෝ එකක් පෙන්වන්න කියන්නකො. ජනාධිපති නෑ ජනාධිපති වෙන්න නම් යන්නේ. ඔව්. මම ජනාධිපති වෙන්න නම් යන්නේ. මේ රටේ මිනිසුන්ට අයිතියක් නැද්ද? මගේ ෆැමිලි ෆොටෝ එකක් දකින්න. ලෝකේ සම්ප්‍රදායක් නැද්ද? ඔබ කියන්නේ අනුර කුමාර ඔහම ජනාධිපති ධුරයට පත් වෙලා මම මේක කියන්නේ එයා කිව්වා මට එයා කිව්වා විමල්ගේ පුද්ගලික ජීවිතයේ ප්‍රශ්න තිබ්බයි කියලා. මොනවද ඔබේ ප්‍රශ්න තිබ්බේ? නෑ නෑ ඒක යාගෙන් අහන්න ඕනේ. නෑ මම කියන්නේ අනුර කුමාර දැන් මෙහෙම වැඩ බාරගෙන අස්සම් කරනවා කියන්නකෝ. හරිද? පළවෙනි දවසේ මෙහෙම නෝනා ඉන්න එකක් නැද්ද? අර ඔයා ඔය කිව් පළවෙනි එක වෙන්නේ තියෙනද එහෙම ඉන්නේ නෑ. එහෙම ඉන්නේ නෑ. නෑ. ඔබ ජනාධිපති වුණොත් ඔබ ළඟ ඔබේ බිරිඳ ඉන්නවද? ඔය ඒක ඔබේ දරුවෝ දෙන්න ඉන්නවද? ඒක සම්ප්‍රදායයි. ඒක සම්ප්‍රදායයි. නමුත් ලෝකේ ඕන රටක්. ඒතර අනුර ජනාධිපති ධුරයට පත් වුණා. ඕන රටක්. ඔහු අස්සම් කරන වෙලාවෙ ඉන්නේ ඔහු විතරයි. ජනාධිපති වෙනකන් ඉන්න ඕනේ නැහැ. පවුලේ ඡායාරූපයක් පෙන්වන්න කියන්නේ. ඔබ පොඩි අභියෝගයක්. දැන් දිලිජ් ජයවීරට කියන්නේ පවුලේ ඡායාරූපයක් පෙන්වන්න කියලා. විමල් වීරවංශට කියන්නේ පවුලේ ඡායාරූපයක් පෙන්වන්න කියලා. සජිත් ප්‍රේමදාසට කියන්නේ පවුලේ ඡායාරූපයක් පෙන්වන්න කියලා. චැලෙන්ජ් එකකට කරන්නේ. ඔව්. නෑ නෑ මගේ පුද්ගලික ජීවිතය ගැන කතා කරපු හිඳයි මම මේ කියන්නේ. ඒක චැලෙන්ජ් එකනේ කරන්නේ මේ අරුවට. මම නැත්තම් ওই චැලෙන්ජ් එක කරන්නේ නෑ. එයා කියනවා විමල් වීරවංශගේ පුද්ගලික ජීවිතයේ මේ ප්‍රශ්න තිබ්බයි කියලා. මගේ පුද්ගලික ජීවිතයේ ප්‍රශ්න ගැන කතා කරන අනුර කුමාරට මම කියනවා පුළුවන් නම් ජනාධිපතිවරණයට කලින් පවුලේ ඡායාරූපයක් පෙන්වන්න කියලා. එච්චරයි පොඩි අභියෝගයක්. හරි බලමු. තව කල් තියෙනවනේ සැප්තැම්බර් 21 කලින්. හරි බලමු ඔබේ අභියෝගය අනුර බාරගනේවිද කියලා. මෙහෙමයි ආසියාතික රටක් අපි දැනගන්න ඕන නෝන කවුද? පුතා කවුද? පුතා බැඳි කොයි වගේ කෙනෙක්ද? දුව තව දුවෙක් ඉන්නවද? ඒ දුව කවුද? පුතා විතර නෙමෙයි දෙන්නේ. හරි හරි මන් දන්නේ නැහැ මම මේ කියන්නේ ආසියාතික රටක්. ඒක අපි දැනගන්න ඕනේ. ඉතාලි අම්මා ඉතාලි සම්භවයක් තියෙන අම්මා රව් මේ සෝනියා ගාන්ධි. සෝනියා ගාන්ධි. හැබැයි හැංගුවේ නැහැ. ඉතාලි සම්භවයක් තියෙන සෝනියා ගාන්ධි ඉන්දියාව වගේ අර මොකද්ද පරදාවද මන් දන්නේ නැහැ මොකද්ද ඒ විදිහට දාගෙන ඉන්නවා. ඒවා හංගල නැහැ. කරුණාකරලා ෆැමිලි මේ පවුලේ ඡායාරූපයක් දාන්න. එච්චරයි. එච්චරයි. රාමු නොකරත් ප්‍රශ්නයක් නැහැ. ආරාමු නොකරත් ප්‍රශ්න නැහැ. ඒ අනිවාර්ය නැහැ. හරි. බලමු. ඒ අභියෝගයේ චැලෙන්ජ් එක බාරගන්නේ කොහොමද කියලා බලමු. බොම සුතේ අමාත්‍ය හිටපු විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා මම නැවතත් කියනවා මගේ පුද්ගලික ජීවිතයේ ප්‍රශ්න තියෙනවා කියලා නොකියුවා නම් මම මේ චැලෙන්ජ් එක කරන්නේ නැහැ. කරන්නේ නැහැ. නෑ. එයයි එයා විසින්මයි මේ අභියෝගය එල්ලවා කරගත්තේ. නැත්තම් ඔබ මේ කතාව කියන්නේ නැහැ. මම කියන්නේ නැහැ. බොම සුතේ හිටපු අමාත්‍ය ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සමඟ අපි සාකච්ඡා කළේ. ස්තුතියි. බොම සුතියි.